සිහින ගෙනෙන කුමාරියේ සමග රැඳෙලෙන්න හැමෝම දන්නවා මේ වෙනකොට හෙක්ටර් ගහපු සැලසුම ඒ තමයි සාගරීගේ සොහන කඩලා දාන්න හැබැයි ඒ කඩන්නේ නොදැක්ක වගේ නොදැනෙන්න හැබැයි හෙක්ටර්ගේ සැලසුම දැනටත් දැනගෙන ඉවරයි සකුණේ අතුළු හැමෝම දැන් ජගත්ට ගිහින් කාරණාව කිව්වත් ජගත්ගෙන් විසඳුමක් ලැබුණු පාටක් පෙනුනේ නැහැ විසඳුම වෙනුවට බැනුන් තමයි ලැබුණේ හැබැයි සත්සන්නි කිව්වා කලබල නොවීමේ ප්‍රශ්නේ විසඳමු කියලා නමුත් දරුවන්ට මේ වෙලාවේ කලබල වෙන්න නැතු වෙන්න බෑ හැබැයි දැන් හෙක්ටර් ගානට වැඩි හිතන හිතන දේවල්ම කරනවා ඇත්තටම හෙක්ටර් මේ සොහන කඩලා දැම්මොත් ෂෙරීන්ගේ හිත දිනා ගන්න හෙක්ටර්ට පුළුවන් වෙනවා මොකද ෂෙරීන් කැමතිත් නැහැ මේ සොහනට ඇත්තටම දැන් මේ ප්‍රශ්නේ ජගත්ට බාර දීලා බලන් ඉන්නත් බෑ මොකද හෙක්ටර් කතා කරපු විදියෙන් සකුණේට තේරුණා දැනටත් සොහන කඩන්න හෙක්ටර් තීරණය කළ ඉවරයි කියන දේ අනිත් එක දැන් ජගත් සකුණි කියපු දේ ඇහුවේ නැති නිසා මේ අය තීරණයක් ගනී ඇත්තටම සොහනක් කඩන්න යන නිසා දරුවෝ තීරණය කරයි වෙස් වලාගෙන හොල්මනක් විදියට හෙක්ටර්ව බය කරන්න ඉතින් මේ වැඩේට දරුවන්ට උදව් වෙන්න වෙන කවුරුවත් නැවෙයි කුමාර මොකද කුමාර දැන් බංගලාවේ ළමයින්ට ගොඩක් ආදරෙයි විශේෂයෙන්ම සකුණිට ඉතින් මේ අය ගහන සැලසුම නිසා හෙක්ටර් බය වැඩිකමටම ඒ සොහන තියෙන පැත්තවත් බලන්න බය වෙයි කියලා හිතන්න පුළුවන්. හැබැයි මේකෙන් පස්සේ ජගත් තීරණය කරයි කොහොමද ජගත් වැඩ කරන්නේ කාටත් නොදැනෙන්නනේ ඩෝසරයක්වත් බංගලාව වත්තට ගේන්න තහනම් කරයි ජගත්ගේ අනුදැනුමෙන් පිට. ඉතින් සිහිනගෙන කුමාරියේ බලන අයට ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන්. කොටස් ටිකක් තමයි ඉදිරියට එන්න නියමිත වෙලා තියෙන්නේ සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරලා හිටියට ගමේ කට්ටඩ්‍රාල ගෙන්නලා සිද්ධ වෙයි හෙක්ටර්ගේ බය නැති කරන්න කොයිතරම් ලොකු ඇඟක් තිබුණා වුණත් හෙක්ටර් පොඩි දෙයටත් බය වෙන සුළු කෙනෙක් සාගරීගේ හොල්මන නිසා දරුවන්ට නිදහසේ ජීවත් වෙන්න ලැබෙයි මොකද දරුවන්ට කිසිම හානියක් කරන්න උත්සුක වෙන එකක් නැහැ හෙක්ටර් මොකද දරුවන්ට කරදර කරොත් හෙක්ටර්ට කරදරයක් වෙයි කියලා තියෙන බය නිසාම ඉතින් හෙක්ටර් මෙල්ල කරගන්න හොල්මන් කේස් එක නම් ඉතින් ගොඩක් වටිනවා සාගරීගේ හොල්මන ඇවිල්ලා කියලා දැනගත්ත නම් හෙක්ටර්ව බංගලාවෙන් පවා එලව ගන්න පොඩක් පෑදෙනවා ඉතින් මේ ගැන ඔයාගේ අදහසත් අනිවාර්යයෙන්ම කියන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා